පක්ෂයේ ලේකම්වරයා විදිහට මේ ගොඩනැගිලා තියෙන මගේ බාරේ වෙන කාටවත් යතුරු දීලා හරියන්නේ නැහනේ. අද මම මේ පරිශ්‍රයට ඇතුල් වෙලා මේ තියෙන හානිය පිළිබඳව පොලිසියට කරුණු වාර්තා කරලා සිංහල අවුරුද්දට කාර්ය මණ්ඩලයට මේ නිමාඩුව ලබා දීමත් මම අද දවසේ සිද්ධ කරනවා. අද පෙරවරුවේ නිදහස් පක්ෂයේ වැඩබල්ල මහලිකම් පරිමිතු මන්ත්‍රී දුෂ්මත් මිත්‍රපාලතුළු පිරිසක් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළද ඊට පොලිසිය අවසරය හිමි වුණේ නැහැ. පක්ෂයේ වැඩබල්ල සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ පාර්ශවයෙන් එම ස්ථානයට පැමිණ සිටියේ නැති හේයින් දෙපිරිසම නොමැතිව පක්ෂ මුලස්ථානයේ දොරගුළු විවෘත කළ නොහැකි බවයි පොලිසිය දන්වා සිටියේ. ඔබතුමාලම දැක්ක මං හිතන්නේ සෑහෙන වෙලා අපි හිටියා මේ ස්ථානයේ පොලිසිය ඒස්පී මහත්තයාට සහ ඔයිසී මහත්තයාට අපි අපේ කරුණු ප්‍රකාශ කරා. ඉතින් අපක්ෂපාතීව මේ පරීක්ෂණ කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. මම පක්ෂයේ උපසභාපති, දේශපාලන මණ්ඩල සභිකේ, දේශපාලන මණ්ඩලයේ බහුතරය පක්ෂයේ මහලේකම්තුමා ධර්ණ ස්ථාවරයේ තමයි දරන්නේ. ඒ නිසා අපි ඉතාම නුදුරේදී එතුමාගේ නායකත්වයෙන් දේශපාලන මණ්ඩලයේ බහුතරය කැඳවලා අපිට පුළුවන් වැඩබලන සභාපතිවරයෙක්පත් කරගන්න අපි ඒක කරනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගිය හතරවනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනුකුල පෙත්සමක් විභාගයට ගනිමින්. අනතුරුව පක්ෂ මුලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගත වී ඇති බව පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා සිදු කළ පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට කිසිවෙකුට ඇතුළු වීම පොලිසිය තහනම් කළා. මෙවන් පසුබිමකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශ දේශපාලන මණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්ුණේ. එහිදී දේශපාලන මණ්ඩලයේ විසින් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පත්කිරීම සිදු කළා. 15 දිනාගෙන් 5 දිනක් සහභාගී වෙලා ගන්න තීරණ දේශපාලන මණ්ඩලයේ වෙන්නේ කොහොමද? මේක නිකන් දේශපාලනය ගැන මූලික අවබෝධයක් තියෙන සාමාන්‍ය ජනතාවට පේනවා රංගන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ කියලා. දේශපාලන මණ්ඩලයේ සමාජිකයෝ විතර මමත් ඉන්නවා. මට කිසිම දැනුම් දීමක් කළා නැහැ. එහෙම දැනුම් දෙන්න පුළුවන් කමකුත් නැහැ. ශ්‍රී ලංකා පදනම් ආයතනය, හිටපු ජනාධිපතිතුමිය, මැතිවරණ කොමිසම ඔය වගේ බරපතල පාවිච්චි කරලා හිතනවා මේවා මේ සාමාන්‍ය ජනතාවට හේතු ගන්නන්න පුළුවන් කියලා. ඊටාම නීච, නින්දිත, වෑයමක නග්න රංගනයක් විදියට තමයි සිදුවීම මට හඳුනන්න පුළුවන් වෙන්නේ. මේ කතා කරන්නේ මේ වෙලා තියෙන මේ ගැන හිතේ තියෙන විශාල වේදනාව. ඒ වේදනාව තියෙන්නේ අපි මේක ගොඩ ගන්න මහන්සි වෙච්චා. ඊට පස්සේ අපි හාල් පාරු මේකට ගොඩ එලා මේ පක්ෂේ විනාශ කරලා තියෙනවා. පක්ෂේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුකූලව පක්ෂේ සභාපති නැත්තම් දෙවෙනියා එතකොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිනේ තේරුම් ගන්න බෑ. ඊළඟට ජ්‍යෙෂ්ඨ උපසභාපති කියලාත් එක්කෙනෙක් ඉන්නවා. ඉතින් මේ දෙන්නගෙන් කවුද වඩා නීත්‍යානුකූල වෙන්නේ කියන එක තීන්දුව වෙන්නේ මේගොල්ලෝ අධිකරණයේ හැමෝට ගියොත්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.